ඇමරිකාව මානව හිමිකම් පිළිබඳව මහා සුදනෙක් විදිහට කටයුතු කරන රාජ්‍යයක් අද මේ කරලා තියෙන ක්‍රියාදාමය කරලා තියෙන්නේ රටේ මුදාපතිවරයාට විරුද්ධව එක පැත්තකින් රට විරුද්ධ මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කිරීම කිසිදු සාක්ෂියක් සටහනක් කිසිම දෙයක් හොයාගන්න නැතුව යස්වින් සූකාගේ ඒ පිළිගත නොහැකි වාර්තාව මත පදනම් වෙලා ඒක තුල ශවෙන්සෙල්ල මැතිතුමාට විරුද්ධව ඒ චෝදනාව එල්ල කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි ඉතන තියෙනවා තව මානව හිමිකම් උල්ලංඝනය වීම. ඒක තමයි ඇමරිකාව දැනගත යුතු කාරණේ බවට පත් වෙන්නේ. මොකද හේතුව ඇමරිකාවේ මේ යෝජනාවලියත් එක්ක පවුලේ අනික් කාටත් මේ සම්මතය ඉදිරියට ගෙනිහිලා තියෙනවා. ඒ කියන්නේ උන්ටත් ඇමරිකාවට ඇතුල් වෙන්න බෑ. මේ කොහේ යන මානව හිමිකමක්ද? අපි අහන්න කැමති මොකද මේ මානව හිමිකමේ හිමිකම අයිමීම සම්බන්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ගය? යුද්ධයකට සම්බන්ධ වෙච්ච නායකෙක් විදිහට යුද නායකෙක් විදිහට ශවෙන්ද සිල්ලම් ඇතුමාට විරුද්ධව පියවරක් ගන්නව නම් ඒකට කොහොමද නිදහස් පුද්ගලයෙකු විදිහට හිටපු මේ යුද්ධෙට කිසිම සම්බන්ධතාවයක් නැති එතුමගේ ආදරණීය දරුවෝ ටික බිරිඳ සහ අනිකුත් සියලු දෙනා වෙනුවෙන් කොහොමද එහෙම තීන්දුවක් ගන්නෙ? එතකොට උන්ට එල්ලවන මානව හිමිකම් සම්බන්ධව කවුද වක් කියන්නේ? එනිසා මේක බොහොම පැහැදිලිව බරපතල කාරණයක්. මොකද එක පැත්තකින් පළවෙනියෙන් ශවෙන්සෙල්ල මැතිතුමාට විරුද්ධව කිසිදු චෝදනාවකින් ඔප්පු කරගන්න බැරිව සාක්ෂි නැතුව ඉදිරිපත් කරපු චෝදනාවක් එකක්. දෙවනුව ඒ කිසිදු සම්බන්ධයක් නැති එතුමගේ පවුලේ ඉන්න දරුවන්ටත් මේ බලපෑම තුළ ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරනවායි කියලා තමයි අපිට අනිවාර්යෙන් කියන්න තියෙන්නේ. එනිසා මේක බොහොම පැහැදිලිව මේ රටේ එක පැත්තකින් ස්වෛරීභාවයට අත තැබීමක්, දෙවනුව මානව හිමිකම් සම්බන්ධව ගත්ත ඉතාම වැරදි තීන්දුවක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව ලෝකේ කිසිම මානව හිමිකම් ප්‍රඥප්තියක නැත්තම් ව්‍යවස්ථාවක නැහැ. පුද්ගලයෙක් කරපු යම් ක්‍රියාදාමයකට විරුද්ධව ගන්නවා නම් යම් තීන්දුවක් ඔහුගේ පවුල ඇයටයි ඔහුගේ වටේ ඉන්න ඇයටයි මේ සියලු දෙනාට විරුද්ධව තීන්දුවක් ගන්න කාටවත් අයිතියක් තියෙනවා කියලා කිසිදු මානවිකන් නීතියක නැහැ. එහෙම නැති නීතියක් තමයි අද ලංකාවේ මේ ශවෙන්සිල්ල මැතිතුමාට විරුද්ධව ඉදිරිපත් කළ තියෙන චෝදනාවල තියෙන්නේ.